ආයිබෝවන් කියලා ටෙක්නොලොජි එල්කේ එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඉගෙන ගන්න හදන්නේ ඇත්තටම රොටරි අවන් එකක් කොහොමද හයි කරගන්නේ කියන එක. රොටරි අවන් එකේ මේ තියෙන්නේ සොලනොයිඩ් එක බර්නර් එකේ. ඇත්තටම මේක මේ ලෝ ප්‍රෙෂර් බර්නර් එක හයි ප්‍රෙෂර් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ උඩ අවන් එකේ උඩ පැත්ත. මේ දැන් අපි ඇසිම්බල් කරන්න පටන් ගන්න තියෙන්නේ. මේක ඇත්තටම මේ කැලටි ගෙනලා මේ අපි තමයි මේක ඇසිම්බල් කරන්නේ. මේ තියෙන්නේ ගියර් බොක්ස් එක. මේ තියෙන්නේ ඔයාලට පේනවා බ්ලෝවර් එක. බ්ලෝවර් එක දැන් අපි හයි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ බ්ලෝවර් එක. මේ ආකාරයට තමයි බ්ලෝවර් එක කරගෙන. මේ තියෙන්නේ ඩ්‍රෙල් එක. එතකොට මේ අවන් එකේ ඇතුළ. එතකොට අපි පිටපැත්තත් පොඩ්ඩක් බලමු. මේ තියෙන්නේ පිටපැත්ත අවන් එකේ. තාම අපි ඩ්‍රාසුල් කරලා නැහැ. මේ ඔයාලට බලා ගන්න ඕන හින්දා මේ ආකාරයට මේකට රෙඩ් සිලිකන් දාලා මේ විදිහට බෝල්ට් අද කරගන්න තියෙන්නේ. මේක රෙඩ් සිලිකන් එක 360 වගේ ගන්න ඕනේ. මොකද නැත්තම් මේ හීට් එකට ලීක් කරන්න බලනවා. ඔක්කොම රෙඩ් සිලිකන් ගහලා ඉවරලා තමයි මේ බෝල්ට් ටයිට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් මේකේ කොහොමද අපි මේක හයි කරගන්නේ කියන විදිහ බලාගමු. ඊට පස්සේ මේකට මෙන්න මේ ආකාරයට අපි මේකට ඩ්‍රාසූල් මේ පිට ෆ්‍රේම් එක සම්පූර්ණ තද වෙන්න දාගන්න ඕනේ. මේකේ ඇත්තටම ඩ්‍රාසූල් එකක් මේ පිට කවලින් එකට හයි කරලා තිබ්බට අපි අමතර ඩ්‍රාසූල් මෙන්න මේ ආකාරයට ඔක්කොම හොඳට පුරව ගන්න ඕනේ. නැත්තම් මේකේ හීට් එක අල්ලලා හිටින්නේ නැහැ. හීට් එක පිට වෙනවා. ඊගාවට ඔයාලට එන ප්‍රශ්නේ මේක රත් වෙන්නේ නැතුව යනවා. මේක යටටත් හොඳටම ඩ්‍රාසූල් දාගන්න ඕනේ. අඟල් 3ක විතර තට්ටුවක්. නැත්තම් පොළවට හීට් එක හීට් කරොත් එහෙම මේ උඩ ටික බේක් වෙනවා. යට ටික බේක් වෙන්නේ නැතුව යනවා. මේ තියෙන්නේ බ්ලෝවර් එක. මේ ලෝ ප්‍රෙෂර් බ්ලෝවර් එක මේ බ්ලෝවර් එකක් දාලා මෙතෙන්ට තමයි හයි වෙන්නේ. හයි ප්‍රෙෂර් කරලා තියෙන්නේ ඒ ආකාරයට. මේ තියෙන්නේ දැන් අපි ජියර් බොක්ස් එක මේ රොටරිය දුවන ජියර් බොක්ස් එක හයි කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මෝටරේ. මේකට ලිමිට් ස්විච් එකක් තියෙනවා. ලිමිට් ස්විච් එක හරහා තමයි මේක ඔන් ඔෆ් වෙන්නේ. මේ තියෙන්නේ ලිමිට් ස්විච් එක මේ පල්ලෙහා දොරට හයි කරන ලිමිට් ස්විච් එක මේ පේන්නේ. මෙතන තියෙන ලිමිට් ස්විච් එක දොරට. මේකෙන් කනෙක්ෂන් එකක් ආපහු උඩ මේ රොටරි ලිමිට් ස්විච් එකට ගිහිල්ලා තියෙන්නේ. එක 62 නම්බර් එක 62 තියෙන්නේ ලිමිට් ස්විච් එකේ පල්ලෙහා. උඩ 63 තියෙන්නේ. ඒ විදිහට තමයි පවර් සප්ලයි එක. මේ තියෙන්නේ සොලනොයිඩ් එකත් එක්ක මේ බ්ලෝවර් එකේ. මේ තියෙන මේකේ ලෝ ප්‍රෙෂර් බාර් ප්‍රමාණය මෙතනින් අපිට මෙතන ඇඩ්ජස්ට් කරගලා ඕන දෙයක් අපිට වෙනස් කරගන්න පුළුවන්. අපිට මේ ප්‍රෙෂර් එක මදිකමක් මොනවා හරි තියෙනවනම් මේ බ්ලෝවර් එක ගැනත් මේ ගමන් මම වචන දෙක තුනක් කතා කරන්නම්. මොකද මේ බ්ලෝවර් එක ඔයාලා හැම වෙලාවෙම දැනගන්න ඕනේ. මේ බ්ලෝවර් එක රෙඩ් වෙලා තිබ්බොත් එහෙම මේකේ මේ පිටිපස්සේ තියෙන බටන් එක ඕලෝඩ් වෙලා තියෙන. එහෙම වුණොත් අපිට ඒක ආපහු ප්‍රෙස් කරන්න තියෙන්නේ. ප්‍රෙස් කරාම ආපහු ග්‍රීන් කලර් වෙනවා. ග්‍රීන් කලර් වුණොත් තමයි බ්ලෝවර් එක අල්ලන්නේ. මේ තියෙන පැනල් එක ඔයාලට පේනවා ඇති. මේ පැනල් එක සම්පූර්ණ ඇසිම්බල් කරලා ඉන්නේ. අපිට තියෙන්නේ මේකේ කනෙක්ෂන් ටික වයර් ඇදලා දාගන්න විතරයි. මේ තියෙන මේන් ස්විච් එක. මේක තමයි මේන් ස්විච් එක. මෙතනින් පල්ලෙහාට සම්පූර්ණ මේන් ලයින් එකෙන් එන පවර් එක මෙතනට අපි කනෙක්ට් කරාට පස්සේ මේ ත්‍රී ෆේස් ඔක්කොම මේ මෝටර් ත්‍රී ෆේස් ඩෙල්ටා ස්ටාර් ඩෙල්ටා මෝටර් හතරක් තියෙන්නේ. ඒ විදිහට තමයි මේක දුවන්නේ. මේ තියෙන්නේ ඔයාලට පේනවා මෙතන මේ පියුස් සෙට් එකක් තියෙනවා. පියුස් සෙට් එකෙන් පස්සේ මේ තියෙන්නේ බේකර් දෙකක්. ඒ බේකර් දෙකේ කන්ඩක්ටර් දෙක මේ පල්ලෙහෙන් තියෙනවා. 2020 මේ අවන් එක. මේ තියෙන්නේ කන්ඩක්ටර් දෙක. මේක K1 K2 කන්ඩක්ටර් දෙක. මේ තියෙන්නේ පල්ලෙහා කන්ඩක්ටර් දෙක. K3 K4 කියන කන්ඩක්ටර් දෙක මේ තියෙන්නේ. ඒකේ මේ කන්ට්‍රෝල් පැනල් එක තමයි මේ තියෙන්නේ. මෙතන ඇත්තටම මේකට PLC එකක් තියෙනවා. PLC පැනල් එකක් හරහා තමයි මේක කන්ට්‍රෝල් කරන්නේ සම්පූර්ණම. මේ ආකාරයට තමයි මේ තියෙන්නේ. ඔය තේ පේන්නේ ඔයාලට මේ කනෙක්ටර් ටික. මෙතන මේ පල්ලෙහා තියෙන පියුස් හතර. ඒ විදිහට තමයි මේ පැනල් එකේ කනෙක්ෂන් ටික තියෙන්නේ. මේ කනෙක්ෂන් වල ඔක්කොම ඩයග්‍රෑම් එක ගත්තාම අපිට බලා ගන්න පුළුවන් මේකේ ඇත්තටම K1 කියන මෝටරේ දුවන්නේ පිටිපස්සේ බ්ලෝවර් එක. K2 කියන එක දුවන්නේ රොටරි අවන් එකේ රොටරිය. එතකොට K3 කියලා අවන් එකක් තියෙනවා. ඒකෙන් දුවන්නේ
හීට් එක වැඩි වුණොත් අරින්න බ්ලෝ මේ වින්ඩෝ එකක් තියෙනවා, වින්ඩෝ එක ගාව බ්ලෝවර් පෑන් එකක් තියෙනවා. ඒක කේපෝ කියන කන්ඩක්ටරේ දුවන්නේ කෙලින්ම බ්ලෝවර් එක. ඒ විදිහට තමයි කන්ඩක්ටර් හතර තියෙන්නේ මේකේ අල්ලන්න. පැනල් එක ඔය ආකාරයට තමයි තියෙන්නේ. මේකේ ඉතින් ඔයාලට මේ කනෙක්ෂන් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. වයරින් කරන කට්ටිය නම් ඉතින් මේ වගේ අවන් එකක් සෙට් කරන කෙනෙක් නම් කනෙක්ෂන් ගැන දන්නවා. මේ මේකේ තියෙන්නේ W1 W2 W3 කියලා තමයි මේකේ ඇවිල්ලා තියෙන්නේ. මේකේ එක කන්ඩක්ටරයකට විතරක් U1 W1 කියලා තියෙනවා. ඒකේ විතරයි තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම තියෙන්නේ අර විදිහට තමයි කනෙක්ෂන් ටික. මේ තියෙන්නේ බ්ලෝවර් එක ඇතුළේ ඇවිලෙන ආකාරය. දැන් මේ බ්ලෝවර් එක අපි ඔන් කරලා තියෙන්නේ. දැන් අවන් එකේ අන්තිම ටික තමයි අපි මේ කරගෙන යන්නේ. මෙන්න මේ මේ තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේ මෙතනින් ඇතුළේ පත්තු වෙන ආකාරය මේ බ්ලෝවර් එකේ. මේ තියෙන්නේ බ්ලෝවර් එක. මෙන්න මේ බටන් එක ගැන තමයි මම කිව්වේ. මේක රෙඩ් වෙලා තිබ්බොත් පත්තු වෙන්නේ නැහැ බ්ලෝවර් එක. එහෙම වුණොත් අපි ප්‍රෙස් කරන්න ඕනේ. සමහර වෙලාවට ගෑස් මදි වුණත් ඕක පත්තු වෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඩිස්ප්ලේ එක. ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ අවන් එක ඇතුළේ. මේ තියෙන්නේ රොටරි කරකෝණ. මං කිව්වේ ලිමිට් ස්විච් එකත් එක්ක මේක වෙනස් කරනවා නම් ඔයාලා කල්පනා මේකේ මෙෂිමන්ට් තියෙනවා. මේ ඩයිමීටර් එක බලලා මෙෂිමන්ට් වලට ඕන වෙනස් කරන්න. නැත්නම් රොටරි අපිට ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවා. එහෙම වුණොත් දොර ඇරියහම මේ අවන් එකේ රැක් එක අපිට කෙලින් අතට දොරේ පැත්තට හිටින්නේ නැහැ. ඒකෙන් හින්දා මේක වෙනස් කරනවා නම් ඔයාලා මේකේ ඩයිමීටර් එක බලලා ඕන වෙනස් කරන්න. නැතුව අපිට ඕන විදිහට මේ තියෙන්නේ ලිමිට් ස්විච් එක මෙතන. ඊට අමතර මේකේ ඇත්තටම මේ ලිමිට් ස්විච් එක හරියටම දුවනකොට මේ වැඩ කරන්නේ නැත්තම්, ඒ වැඩ කරන්නේ නැත්තම් කියන්නේ ඒක අර පැත්තට තල්ලු වෙන පැත්තට වැඩිපුර තල්ලු වීමක් වෙන්නේ නැත්තම් සමහර වෙලාවට වැඩ කරන්නේ නැහැ. මේ එහෙම වුණොත් ඔයාලට ඒ ලිමිට් ස්විච් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඒක ඇඩ්ජස්ට් කරන්න තියෙන්නේ ඒක මේ ඔයාලට ඕන විදිහට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට අමතර මේකේ සෙන්සර් දෙකක් තමයි ගහලා තියෙන්නේ. සෙන්සර් එක සමහර වෙලාවට පිටි ගිහිල්ලා බැඳිලා තිබ්බොත් එහෙම සෙන්සර් එක හරියට පෙන්වන්නේ නැහැ සමහර වෙලාවට. එතකොට අඩු ටෙම්පරේචර් එකක් තමයි මේ තියෙන්නේ රොටරිය වැඩ කරන ආකාරය. මෙන්න මේ ආකාරයට මේ ලිමිට් ස්විච් එකට මේ විදිහට හැප්පෙනවා. ඇවිල්ලා ඒ හැප්පුණාම ওই විදිහට නවතිනවා. එතකොට පිටි වැදිලා තිබ්බොත් ඒක එතකොට පෙන්වන ටෙම්පරේචර් එක වෙනස් වෙනවා. එහෙම වුණොත් හොඳට සුද්ධ කරන්න ඕනේ. මේ අපි දැන් රොටරියක් ඇතුළට ට්‍රේ එකක් අපි ඇතුළට ඇතුල් කරලා බලමු කොහොමද මේක. මෙන්න මේ ආකාරයට තියෙන්න ඕන රොටරිය නැවතුණාට පස්සේ. මේ අපේ අලුත් ටෙක්නීෂියන් මෙයාගේ නම පූර්ණ. මේ අපේ කම්පැනියට අලුතෙන් ඇවිල්ලා ඉන්නේ ඉංජිනේර කෙනෙක් හැටියට. මෙන්න මේ ආකාරයට මේක 3 සෙකන්ඩ් ටච් කරගෙන ඉන්න ඕනේ. එතකොට තමයි මේ අවන් එක ඔන් වෙන්නේ. ඊට පස්සේ මේක ඇත්තටම මේක මේ ග්‍රීන් කලර් වෙන්න ඕනේ. එතකොට තමයි මේකේ මේ හරියටම ග්‍රීන් කලර් තමයි මුලින්ම තියෙන්නේ. ග්‍රීන් කලර් එක yellow කලර් වෙන්න ඕනේ. yellow කලර් මෙන්න මේ ආකාරයට ඔන් කරගත්ත හැකි මේ මේන් ස්විච් එක. මේ yellow කලර් වුණාට පස්සේ තමයි oven එක ready කියලා තියෙන්නේ. ඒකේ ඉංග්‍රීසි වලින් එනවා ready to oven කියලා මේ display එකේ. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මේකේ heat එක හරියට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට මේකේ ඇත්තටම මේක ඇතුලේ function ගැන කතා කරොත් එහෙම මේක ඇතුලේ ඔයාලට එඩිට් කරන්න පුළුවන් ෆන්ක්ෂන් එක. මේ තියෙන අවන් එක ඔන් වුණාට පස්සේ එඩිට් කරන්න පුළුවන් ෆන්ක්ෂන් ඕන එක. ඔයාලට මේකේ පීසා, බන්, බ්‍රෙඩ් ඒ වගේ. දැන් මේක අපි බන් තමයි බන් පොසිෂන් එකේ මේ තියෙන්නේ. මෙන්න මේ ආකාරයට ඇතුළට ගිහිල්ලා ඔයාලට ෆන්ක්ෂන් වෙනස් කරගත්ත හැකි. මේකේ තියෙන ටෙම්පරේචර්, මේකේ ස්ටීම් එන ආකාරය වෙනස් කරන්න පුළුවන් ඔයාලට ඕන විදියට. ස්ටීම් විනාඩි 3කින් 3 සෙකන්ඩ් 5 සෙකන්ඩ් කියලා එහෙම වෙනස් කර හැකි. ඒ වගේම හීට් එක වෙනස් කරන්න පුළුවන්. එතකොට වින්ඩෝ එක ඇරෙන වැහෙන ටයිම් වෙනස් කරන්න ඕන එකක් මේක එඩිට් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මෙතෙන්ට ඇවිල්ලා පංචන මේ සෙටින් එකේ. එතකොට හදිස්සි මේ වැහකට මේ මෙතන ස්ටොප් කියන එක ගැහුවොත් එහෙම අවන් එක ශනිකව ස්ටොප් වෙන්න තමයි, නතර වෙන්න තමයි මේක ස්ටොප් බටන් එකක් විදිහට මේක වැඩ කරන්නේ. මේක ඔයාලට ඕන එකක් එඩිට් කරලා ඔයාලට හදන්න පුළුවන්. ඇත්තටම මේක පැනල් එක PLC එක හරහා තමයි මේකට පැනල් එක කනෙක්ට් කරලා තියෙන්නේ. PLC එක තමයි මේ මෝටර් ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ. ඔන් ඔෆ් කරන ඔක්කොම වැඩ ටික PLC එක හරහා කරන්නේ. මේක ඇත්තටම
රොටරි අවන් එකක් ගැන කවුරුත් වීඩියෝ එකක් කරලා තිබ්බේ නැති හින්දා තමයි මම මේ වීඩියෝ එකක් කෙරුවේ බලන්න මේ ආකාරයට තමයි මයික්‍රෝ අවන් තියෙන හැබැයි මෙච්චර ඇඩ්වාන්ස් නෑ මයික්‍රෝ අවන් නම් මේක මේ ලොකු අවන් එකක් හින්දා මේක ඇත්තටම මේකේ ප්‍රොඩක්ෂන් එක ගැන කතා කරනවා නම් මේකට එකපාරකට බන් දාන්න පුළුවන් 60ක් විතර එතකොට බ්‍රෙඩ් නම් ඔයාලට දැම්ම හැකි 30ක් 35ත් අතර තමයි සාමාන්‍යයෙන් බෙඩ් දාන්න පුළුවන් ඇතුළට එකපාරකට දවසකට පිටි කිලෝ 60ක් වගේ මේකේ ප්‍රොඩක්ෂන් එක ගන්න පුළුවන් කෑම පොඩි කෑම නම් 1600ක් විතර දාගත්ත හැකි අනිත් ඒවා නම් එච්චර දාන්න බෑ ඒ කියන්නේ බ්‍රෙඩ් වගේ කරනවා නම් 600ක් වගේ පීසා නම් ඊටත් අඩුවෙන් තමයි කරන්න පුළුවන් මේ තියෙන්නේ දැන් රෙඩි වෙලා තියෙන්නේ මේ ඩිස්ප්ලේ එකේ මේ විදිහට වුණාම රෙඩි දැන් ඔයාලට දැන් මේකට ඇතුළට දැම්ම හැකි ඒ ඔයාලා යූස් කරන දේවල් දාන්න පුළුවන් ඒ කියන්නේ මේකේ ටෙම්පරේචර් එක තියන්න පුළුවන් ඔයාලට ඕන මිනිත්තු ගන්න මේ තියෙන්නේ දැන් අපි ඒක ප්‍රොඩක්ට් එකක් ඇතුළට දැන් දාලා මේ රොටරි එක කරගෙන ආකාරය ඔයාලට පේනවා ඔය ආකාරයට තමයි රොටරි කරකෙන්නේ ඇත්තටම මේක ලොකු ප්‍රොඩක්ට් එකක් තියෙන බේකරි එකකට හොඳ අවන් එකක් මේකෙන් ප්‍රොඩක්ෂන් එකත් ලොකු ප්‍රොඩක්ෂන් එකක් ගන්නත් පුළුවන් ඔයාලට ඒක හින්දා ඇත්තටම මේ වගේ අවන් එකක් මේ තියෙන්නේ ෆන්ක්ෂන් වලට ගියාට පස්සේ මේකේ පීසා ඒ ඕන එකක් ඔයාලට මේ ෆන්ක්ෂන් එකට ගිහිල්ලා ඇතුලේ බලන්න පුළුවන් මේ මෙතනින් දැන් ඔයාලට එඩිට් කරගත්ත හැකි ඔයාලට සෙලෙක්ට් කරන්න පුළුවන් ඕන එක ඇත්තටම ඔයාලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි සුබ දවසක් කියලා ඔයාලට කියනවා නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු